පෙරේදා රාත්‍රි 12න් පස්සේ අපි දන්නවා නිහඬ කාලයේ ක්‍රියාත්මක වුණාය කියලා. ඒ අනුව මැතිවරණ ප්‍රචාරක කටයුතු තහනම් කරනවා. එන් පසුව මේ වන විට අපරාධමය පැමිණිලි මේ දක්වා අපිට වාර්තා වෙලා නැහැ එකක්වත්. නමුත් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සිද්ධින් 19ක් වාර්තා වෙලා තියෙනවා නිහඬ කාලයේ ආරම්භ කිරීමෙන් පස්සේ. ඒ සඳහා අපේක්ෂකයන් 22 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සිද්ධ වුණා ඒ වැරදි සම්බන්ධව. ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා. ඒ වගේම වාහන 7ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. මේ දත්ත අද දවල් 12 වෙන විට කාලය තුලදී දින එකහමාරක් කාලය තුලදී මේ වැරදි 19 අතර පෝස්ටර් සහ අත්පත්‍රිකා ඇලවීම සම්බන්ධයෙන් වැරදි 9ක් තියෙනවා. ඒ වගේම කටවුට් දජ බැනර් ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් වැරදි 4ක් තියෙනවා. යතුරුපැදි පෙළපාලි 1ක් සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒ වගේම ඡන්ද පත්‍රිකා ආකෘති ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් වැරදි 2කුත්. ඒ වගේම බෙදා දීම සඳහා ආහාර ද්‍රව්‍ය ආදිය ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් වැරදි 1කුත්, පාර දීම සම්බන්ධයෙන් වැරදි 2කුත් තියෙනවා. මේ ආකාරයට තමයි පැමිණිලි වාර්තා වෙලා තියෙන්නේ. ඒ අනුව මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව මේ දක්වා සමස්ත පැමිණිලි අපරාධමය පැමිණිලි 93ක් වාර්තා වෙලා තියෙනවා. ඊට අමතරව මැතිවරණ නීති උල්ලංඝනය කිරීම 283ක් සමග සමස්ත මැතිවරණ පැමිණිලි 376ක් වාර්තා වෙලා තියෙනවා. මේ පැමිණිලි සංඛ්‍යාව වාර්තා වෙන්නේ ශ්‍රී ලංකා පොලිසියට වාර්තා වෙන පැමිණිලි විශේෂයෙන්ම පාර්ලිමේන්තු මැතිවරණ පනත යටතේ අපි නීතිය ක්‍රියාත්මක කරනු ලබන පැමිණිලි. මේ පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේදී අපේක්ෂකයන් 7 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරලා තියෙනවා. ආධාරකරුවන් 455 දෙනෙක් සමග 462 දෙනෙකු අත්අඩංගුවටගෙන ඔවුන්ට එරෙහිව මැතිවරණ නීතිය ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒ වගේම වාහන 140ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. රජයේ වාහන 3ක් ඇතුළුව. ඒ වගේම ඊයේ දිනේදී වාර්තා වුණා බේරුවල ප්‍රදේශයේදී එක සිද්ධියක්. ඒ සිද්ධියේදී ඡන්දදායකයන්ගේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා රුපියල් 5000ක මුදලකට මිලදී ගැනීමට කටයුතු කිරීමක්, ඒ සමගම මැතිවරණ ප්‍රචාරක කටයුත්තක් සහ ඊට අමතරව නීති විරෝධී පෝස්ටර් ළඟ තබා ගැනීමක් වාර්තා වෙලා තියෙනවා. ඊට අදාළව බේරුවල පොලිස් ස්ථානය මගින් සැක්කරුවන් 2 දෙනෙක් අත්අඩංගුවට අරගෙන තිනවා. ඒ සැක්කරුවන් ඒ අවස්ථාවේදී පලා ගොස් පසුව තමයි අත්අඩංගුවට ගැනීමට කටයුතු කරේ. අද දිනේදී ඒ සැක්කරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා හඳුනා ගැනීමේ පෙරටුවක් සඳහා. ඒ අවස්ථාවේදී නීති විරෝධීව මුද්‍රණය කරන ලද මැතිවරණ පනතට පටහැනිව මුද්‍රණය කරන ලද පෝස්ටර් තොගයක්, ඒ වගේම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මිලදී ගැනීම සඳහා භාවිතා කළ රුපියල් 5000 නෝටු 2ක් සහ කාර් රථයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන් බේරුවල් පොලිස් ස්ථානය මගින් විමර්ශන කටයුතු සිදු කරනවා.